ඔයාට ආතල් ටිකයි මට ආතල් ටිකයි ආය ඔයාට ආතල් ආය මට ආතල් මේගොල්ලන්ට ආතල් ටික වීඩියෝ එක මාතල්නේ හයි ෆුඩීස් අපි මේ ඉන්නේ සීතල නුවර එළියේ Gregory Lake උද්‍යානයේ. ඒකට එහෙමද කියන්නේ? එහෙම කියනවා ඇතිනේ. Gregory Park එක, Gregory Lake එක කොහොම හරි මේ Gregory Lake එක ගාව තියෙන park එකේ තමයි ඉන්නේ. ඒකෙත් park දෙකක් තියෙනවා. මේ ඉන්නේ park 1 එකේ. Park 1 එකේ ඉන්නේ. ඉතින් පොඩ්ඩක් ഘോഷාව වැඩි. සින්දු දාලා තියෙනවා. ස්පීඩ් බෝඩ් යනවා. අරමයි මේමයි කට්ටිය එකතු වෙලා කතා බහ කරනවා. ඔය ඔක්කොම තියෙනවා. ඔව්. ඒ කියන්නේ අර හරිය සනකෙලියක් තියෙනවා. ඒ සනකෙලිය මියුසික් දාලා තියෙනවා. අර පැත්තේ සෙට් එකක් ඇවිල්ලා සින්දු දාගෙන නටනවා. අපි ඇස්සේ ඔව් එහෙ ගියත් අපිට බාදයි මෙහෙ ගියත් බාදයි හැබැයි අපි මැද තැනකට වතුනා කොහෙද කෑම තියෙන තැන ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අපි පෙන්වන්න හදන්නේ ඔයාලා නුවරඑළියේ Gregory Lake උද්‍යානයට ආවොතින් ඔයාලට කන්න බොන්න තියෙන්නේ මොනවද කියලා ඔව් දැන් මෙහෙමයි අද අපි try කරන ඒවා තමයි ඔයගලන්ට එක share කරගන්නේ ඊට වඩා ගොඩාක් දේවල් තියෙන්න පුළුවන් ඔව් අද ඉතින් අපිට ඔක්කොම කන්න බෑනේ මේවත් ඉතින් බඩවලනේ එහෙනම් එන්න අපිත් එක්ක යන්න මේ කඩවල වල තියෙන අපි try කරන කෑම මොනවද කියලා බලන්න. මගේ පිටිපස්සෙන් පේන්න තියෙන්නේ කෑම බීම තියෙන කඩ සෙට් එක. ඉතින් මේ කොනේ ඉඳන් අර කොනටම කඩ දිනනවා එක එක කෑම බීම වලින්. ඉතින් මේ තියෙන්නේ park 1 එකේ කඩ සෙට් එක. ඒ වගේම කඩ සෙට් එකක් තියෙනවා කිව්වා park 2 එකේ. ඉතින් දැන් අපි ගිහින් බලමු මොනවද අද අපි try කරන්න කියලා. අද අපිට park 2 එකේ කෑම කඩ ගන්න try කරන්න බැරි වෙවි. අපි වෙනම දවසකම මේකට. හැබැයි ඉතින් මෙගොල්ලන් කියපු විදිහට මේ කෑම જાතිම තමයි කිව්වෙතනක් තියෙන්නේ. වෙන්න නැතිනේ එක වර්ග තමයි මේක එක වර්ග වෙන්න නැති අපි දැන් එද්දි දැක්ක මේ වගේම පොඩි පොඩි කඩ තියෙන්නේ එහෙනම් ඉතින් කොයි පාක් එකකට ගියත් මේ කෑම ඕගලන්ට try කරන්න පුළුවන් මුල්ම කඩෙන් ගත්ත potato spiral මේකට කියන්නේ මේක රුපියල් 150යි මේ මේදී රසරයිනේ සෝස් එහෙම දාලා තියෙනවා මේකෙ මෙහෙම ඒ තනිකර මේවා ගෙඩියක් නේ අල ගෙඩිය ඔව් අල ගෙඩිය දැන් ඊතර ඔබට මේ ෆ්‍රේම් එකේ පේනවා අල ගෙඩි දෙකක් අලගෙඩියක් තව අලගෙඩියක් අල්ලන් ඉන්නවා බලන්න ඉතින් කොච්චර ලස්සනද කියලා දකුම් කලුයි දකුම් කලුයි දෙන්නේ කැල්ලක් දැන් මුචීට කැල්ලක්වත් නොදී මේක try කරන්න හදන්න බලමුකෝ මට කැල්ල නොදී දෙන්න කන හැටි මේ කොහොමදනේ කන්නේ ඔහොම නෙමෙයි ඔය කඩාගෙන කන්න ඕන අතින් අතින් කඩාගෙන කන්න තියෙන මෙහෙම කරලා ඉන්න මෙහෙම කරලා කැල්ලක් කඩාගත්තා ආ දැක්කල් බිම දැම්මා එන ක්‍රිස්පි නේක මාර ක්‍රිස්පි අපිට මේ ගෙදර හදන්න බැරිද? ඒකට මැෂින් එකක් තියෙනවා. මේක අපේ මැෂින් මැද්ද. එන්න බලන්න. නියෝ ගන්න දෙන්න. අයියෝ! අයියෝ අපරාදේ. එක දෙකක් වගේ වැටුණා. දෙකකට වැඩි. මොකද ඒකම මට කවන්න ගියේ කියලා. අර ඔයාට කටයි මට කටයි. ඔයා කව ඔකක් එකක් කෑවා මට. මට ඒකයි. මේ තියෙන්නේ අර අපි කාපු එක දැන්. ඊට පස්සේ මේගොල්ලෝ ගාව මෙතන තියෙනවා මේ විදිහට සොසේජ් ඒවා දිනවා මේ කීයද? 150. එකත් 150යි. ඊට පස්සේ රොටි දිනනවා ආයි රොටි තියෙනවා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තියෙනවා රෝල්ස් තියෙනවා ඊටසේ හොට් ඩොග්ස් තියෙනවා බර්ගර්ස් තියෙනවා මේ විදියට ඉතින් ඔයගේ කෑම අන්න මේ කඩේ තියෙනවා ඉතින් අපි ගත්තා රොටි රොටි අතට මහත් දාලා තියෙන්නේ නෑ වෙනම දෙනවා ග්‍රේවි ආ එහෙමද මේ ස්පයිසි මස්සෝ හරි මේ රොටි කීයද මේක මේක 70 රොටි 70 සම්බලුත් එක්කනේ මේකත් එක්ක කරියත් එක්කම කරියත් එක්කම 70යි උණු උණු රොටියයි ඒක මෙහෙම කෑලි වලට කපලා දිනනවා කන්න ලේසි වෙන්න කෑලි කීයට කපලාද කෑලි 6කට අනේ හොඳ වෙලාවට හොඳ වෙලාවට ඉරට්ටේ සංඛ්‍යාවක්ද ඔව් ඔත්තේ සංඛ්‍යාවට කැපුවා නම් එහෙම මාර අවුලක් වෙන්නේ උණු යල්ලන්න බැරි තරම් මේ ඇවිල්ලා හතු කරි එකක් තියෙන්නේ තව මොකද සම්බල් එකකුත් තියෙනවා නේ උණු උණු මිරිස් නේ මොකද තත්තේ මාර රහය සරයි සීතලයි ඔක්කොම එකට එකද වෙලානේ මාරයි. ඒක සරයිද ගොඩක් ඒ කියන්නේ. ඔව් සරයි. ඒක දැක්කා අපිට සර පාටක් පේනෝනේ.
ඒක මට කන්න බැරි තරම් සරයිද නැත්නම් නෑ නෑ මේ අවුලන්නේ සීතලත් එක්ක ඒක මැනේජ් කරේ රොටිය කන අතරේ මං අර කඩ පේළියටම ගිහිල්ලා පොඩි විසිට් පාරක් දාලා ආවා කඩවල මොනවද තියෙන කියලා බලන්න ඇත්තටම කිව්වොතින් හැම කඩේකම වගේ තියෙන එකම වගේ කෑම සමහර කඩවල පොඩි පොඩි වෙනස්කම් තිබ්බා ඒ කියන්නේ අර ඒ ෂෝටිස් වර්ගවල වෙනස්කම් ඒ කියන්නේ සමහර කඩවල බනිස් තියෙනවා සමහර කඩවල මාළු පාන් තියෙනවා ඒ වගේ වෙනස්කම් මැරෙන්නේ එහෙම ලොකු වෙනස්කම් මම දැක්කේ නෑ ඒ වගේ කොත්තු මී එහෙම තිබ්බා ඒවලේ හදලා දෙන ඒවා ඔය වගේ ඒවලේ හදලා දෙන කෑම් වර්ගත් තිබ්බා හදපු ෂෝටිස් එහෙම තිබ්බා ඒක නිසා මම හිතන්නේ අපි අර හැම කඩයක්ම එකින් එක try කරන් යන්න ඕනේ නෑ මේක ඇතුලේ අපි එක කඩයක් දෙකක් තෝරගෙන වෙනස් කෑම තුන හතරක් කාලා බලමු එතකොට මේ රස කොහොමද සහයේ ගණන් කොහොමද කියලා අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් ඒත් එකම පොඩ්ඩක් නිකන් ඒ අතරමැදම අහලා බලන්න අනිත් කෑම් වලත් ගණන් කොහොමද කියලා එහෙන් මෙහෙන් ඉඩ හම්බෙන ලාවට ඒ කට්ටියෙන් අහලා ඔයාලට කියන්න මේ තියෙන්නේ වෙන කඩයක් කලින් පෙන්නපු කඩේ නෙමෙයි දැන් දැක්ක නෙමෙයි ඒ කඩේ තියෙන්නේ අර වගේම කෑම ටිකක් තමයි ඉතින් අර සෙනෙක වැඩි වුණොත් එහෙම ඔයාලට පුළුවන් මේ ඕන කඩේක ඉඳන් වාඩි වෙලා කෑම කන්න ඒකයි ඉතින් කඩවල් පොලිමක් තිබ්බට Tamanට කැමති කඩේකින් තෝරගෙන කන්න පුළුවන් එතනට කට්ටිය ගොඩක් එනවනේ එතකොට ඉතින් අඩුවෙන් තියෙන කඩේට ගිහිල්ලා ඩක් ගාලා අරගෙන කන්න කොඩු පුළුවන් මම හිතන විදිහට හැම කඩේකම මිල එක ගාන වෙන්නේ නැතිනේ මං හිතන්නේ මං හිතන්නේ මෙතන මේ කලින් කඩේ තිබ්බ නැති පූරි තියෙනවා පූරි අරන් බලමු පූරිද මේද ආ පූරි එකක් ගමු බලමු නේ පූරි එක මොනවද හම්බ වෙන්නේ අල කරි අල කරි ඒක හම්බ වෙනවා ඒකට කීයද පූරි එක 100යි 100යි ඒ කියන්නේ කරියත් එක්කම කරිය සම්බලයි ඕගොල්ලෝ එක රත් කරලාද දෙන්නේ එකක් දෙන්නකෝ පූරි එකත් එක්ක අල සම්බෝල ඒ ටික රුපියල් 100යි මම බලමු කොහොමද කියලා මෙන්න තියෙනවා මේ කඩේ මිල දර්ශනය ඉතින් මිල ගණන් බලා ගන්න කට්ටිය මෙතනින් පොඩ්ඩක් පෝස් කරලා මේ ගණන් ටික බලා ගන්න ඔන්නේ අතර අපිට අපේ පූරි එක හම්බුණා මේක මේ මයික් මේගොල්ලන් හදලානේ තිබ්බේ ඉතින් මයික්‍රෝවේව් එකට දාලා රත් කරලා එහෙම තමයි දෙන්නේ මේ තියෙන්නේ අල කරියයි සම්බෝලේනේ ඔව් දැන් ඔන්න try කරන්න හදන්නේ පූරි එක්ක අල කරියයි ලුණු මිරිස් නේ මේක ඒක රොටි තරම් සැර නැහැ රොටි හතු විතරක් සැරණ මං වාඩි වුණා කවා ගන්න සැරණේ වල යඩ හතු එක සැර වුණා මේ මේක සැරයි පොඩක කුවරක තරම් සැරනේ මේ මේක සැරයි මං හිතන්නේ මේ සීතල නිසා අර සමහර අයට සැර දැනෙන්නේ නැහැ නේද ඒක නිසා වෙන්නේ මේක සැරට හදන්නේ නේ අසුවයි මොකද ගන්නෙ මේක ගමු මේකද ඔව් මේ එකක් දෙන්න මේ මේවත් මොනවද මේ අල නේද මේවත් ඒ කොහොමද දෙන්නේ ඈ පෝෂණ එක 300යි සමහරවිට පෝෂණ 300 වෙනවද මේක එකක් මේක එකක් 300යි වෙන්නේ මේවත් අල බදපු ඒවා ඒවත් ආපෝසරයක් රත් කරලා දෙන්න මොකද ඉතින් අනි මේ ඕරලියනේ අනිවාර්යෙන් කැම ටික වෙලාවක් ඇද්දි සීතල වෙනවා ඒක නිසා ඉල්ලුවාම අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ රක් කරලා දෙන්නේ මෙන්න දිනනවා ඒක මේකේ තියෙන්නේ මෙහෙම දිග සබ්මන් මොකක්ද මේකට කියන්නේ දිග බන් එකක් දිග බන් එකක් දිග බන් එකක් ඒකට දාලා තියෙනවා මෙන්න මේවක් වගේ මේ සයිස් කෑලි මේ මේ ෆිෂ් ෆින්ගර්ස් නේ ඕනේ ෆිෂ් ෆින්ගර්ස් දෙකක් දාලා තියෙනවා ඊට පස්සේ තක්කාලි තියෙනවා සලාද කොලයක් තියෙනවා ඊට පස්සේ ලුණු තියෙනවා ඔන්නෝම තමයි තියෙන්නේ සෝස් තියෙනවා මයිනිස් මයිනිස් දාලා තියෙනවා නේ ඔය තියෙන්නේ ඒක කාල බලමු ලුණු කැල්ල ගැහුනේ මුලින්ම ඒ ලුණුක සරයි ඒ මෙහි ලුණු සරයි මට හිතෙන්නේ සර කාලා දැන් කට නිකන් පුරු ගහනවා ඒක නිසා කටේ සර යන්න මං ගත්තා කේක් කෑල්ලක් කේක් කෑල්ල නෙවෙයි කේක් කෑලි දෙකක් ගත්තා මටයි මෙයාටයි දෙන්නටම මොකද මන් තනියෙන් කණේක හරි නෑනේ මට විතරයි කට පුපුරු ගහන්නේ මෙයා ගෙන්නම් කට පුපුරු ගහන්නේ නෑ එහෙමයි කේක් කන්න කට පුපුරු ගහන්න මොනේ නෑ අහෙම ඕනේ නැද්ද මොනේ නෑ ආ එහෙනම් ඒක මන් දන නිසා තමයි මන් කේක් කැලි දෙකක් ගත්තේ මේ කෑල්ලක් රුපියල් 50යි
එතකොට මේ කැලේ දෙකට 100යි. රුපියල් 50ක් දීලා මේ කැල කන්න. බටර් කේක් මොනරහද එන්නේ? බටර් රහද? බටර් රහයනවා. සීනි රහයනවා. මේ බෑ චොකලට් කේක් කැලේ කුතිබනම් මේ වෙලාවේ? චොකලට් රහයනවා. චොකලට් රහයනවා. දැන් ගොඩක් එක එක ඒවා කාපු හින්දා මොන හරි බොන්න හිතුවා. මෙතන පළදුරුත් තියෙනවා. ඒ කියන්නේ ෆෘට් ජූස් උත් ගන්න පුළුවන්. නැත්තම් හොට් බෙවරේජස් උත් තියෙනවා. මේ පළදුරු කොහොමද ජූස් ගණන් කරන්නේ? 200යි. 200යි. 200. ඕන එක 200යි. ඕන එක 200යි. මික්ස් එක විතර 200යි. මික්ස් එක 200 පාට. මෙතන මේ ජූස් ගන්න පුළුවන් එකක් රුපියල් 200යි. මික්ස් ෆෘට් එක ගන්නවා නම් රුපියල් 250යි. ඒක කූල් නේ. කූල්. ඉතින් හැබැයි මේ වෙදර් එකත් එක්ක උණු මොන හරි බිව්වොත් තමයි හරියන්නේ. මෙතන නෙස් කැෆේ නෙස් ටී හොට් මයිලෝ තියෙනවා. හොට් මයිලෝ එකක් ගන්න. කීයද හොට් මයිලෝ? හොට් මයිලෝ 80යි. 80යි. එකක්ද? කීයද? එකක් මම බොනවා. 80. ඒ කීයද 80යි. එතකොට මේ නෙස් ටී ඒ ගන්න ඔක්කොම ඒ ගන්න. හොට් බෙවරේජස් ඔක්කොම රුපියල් 80යි. ඒ කියන්නේ ඔක්කොම අරගෙන රුපියල් 80ක් දෙන්න බෑ. ඕන එකක් රුපියල් 80යි. නිවෙන්න කලින් බොන්න ඕනේ. කොහොමත් මැෂින් එකෙන් ගන්න හින්දා මෙතන ඒ මයිලෝ සීනි පිටි ඔය ප්‍රමාණය හැම හොඳට වැඩෙනවා මරු. ඒක ඉතින් රහගෙන අපි අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නැහැ නේ. කොහෙත් මං හිතන්නේ ඔය රහම තමයි නේ. කොහෙත් එකම රහ. මැෂින් එකෙන් හදනවා නම් කවුරු හැදුවත් ඔය රහ තමයි. හැබැයි මා රහතල් ඇති නේ. උණුවෙන් වැටෙද්දී ඔය ගැඟට. ඔයාට දෙන්න දෙය ආතල් එක ගන්න. ඔ මටත් දෙන්න ඉතින් ආතල් එක ඔඩක්. ඔයා විතරක් තනියෙන් ආතල් ගන්න. මං තනියෙන් ආතල් ගන්නෑ. ආතල් ෂෙයා කරගන්නවා. අපි දෙන්න කොහොමද කරන්නේ ඒකනේ? ආතල් ෂෙයා කරගන්න එක. මම දැන් ඒ ආතල් එක ගන්නවා. දැන් මොන වෙන්න තියෙනවද? ඔයාට ආතල් එක පොඩ්ඩක් දෙනවා? මම ආතල් එක පොඩ්ඩක් ගන්නවා. ඔයාට ආතල් ටිකයි. මට ආතල් ටිකයි. ආය ඔයාට ආතල්. ආය මට ආතල්. මේගොල්ලන්ට ආතල් ටිකක්. වීඩියෝ එක මාතල්නේ. ඔන්න දැන් අපි නූඩල්ස් එකක් ඕඩර් කරා. මෙතන තමයි නූඩල්ස් හැදෙන්නේ. ඉතින් මේගොල්ලන් අර ඒකේ එන නූඩල්ස් ශෂේ පැකට්ස් වල එන රසකාරක කුඩේම අයින් කරලා තමයි මේගොල්ලන්ම එක එක ඒවා දාලා එළවලු දාලා හදන්නේ. අපි බලන් ඉද්දිම පැකට් එක ඇදුවා රසකාරක පැකට් එක ඇදලා පැකට් එකේ දැම්ම කුණු කූඩේට. ඔව් ඇහුවාම ඒව පාවිච්චි කරන්නේ නැද්ද කියලා. එනේ අපි ඩිම් වෙලා ගියක වාටම. එලිම්ම කිව්වා. ඔහොම ඔහොම කරලා. ඉතින් ඊට පස්සේ මේගොල්ලන් තමයි මිරිස් එළවලු ඒව මේවා දාලා රස කරන්නේ. මේ තියෙන්නේ මේ වගේ හැදෙන ඒවා. දැන් මේකේ හට්ටියක් හැදලා තිබ්බා හට්ටිය පුරවල එකක්. දැන් ඒක ඉවරයි. අර අතන බෙදලා තියෙන පිඟම් වලට. ඉතින් ඕන්නම් මේ කොත්තු එහෙමත් තියෙනවා මෙහි. ඉතින් අපි ගත්තේ කොත්තු නැතුව. නෑ, ඇත්තටම දැන් එක එක වර්ග try කරලා බඩේ පිරීලා තියෙන්නේ දැන්. ඉතින් ඒ හින්දා අපි හිතුවා noodles එකක් try කරමු කියලා. ශනික noodles එකක්. ශනික noodles. මෙන්න මේ හැදෙන්නේ අපේ එක. ෂා, එළවලු දාලා එහෙම තියෙන. දැන් අපි සාමාන්‍යයෙන් ගෙදර මේ වගේ ශනික noodles හදාදී එළවලු එහෙම දාන්නේ නෑනේ. මේගොල්ලෝ එළවලු හැම දාලා ඒගොල්ලොම කුළුබඩු හැම දාලා තමයි මේක හදන්නේ. මෙන්න දිනවා දදා නූඩල්ස් එක. ඒ දුන් දානවනේ ඇත්තටම. ඔයාගේ මූණ පේන තරම් දුන්. නිකන් ඔයාගෙන් දුන් දානවා වගේ පේන්නේ මට. දැන් මේ නූඩල්ස් කාලා තිබ්බට ඇත්තටම අර කුළුබඩු නැතුව මේගොල්ලන්ම දාලා කුළුබඩුෙන් හදලා තියෙන හින්දා වෙනස් රහක්. අපි ගෙදර දිහා තලකන රස නෙමෙයිද? නෑ වෙනස් රහක්. මෙන්න මෙහෙම තමයි හැදිලා අපු නූඩ්ස් එක පේන්නේ. මරු බුජි try කරලා බලන්න. මරුද? මරු. දැන් එහෙනම් ඔයත් මේ වගේ හදන්න ඉස්සරහට ක්ෂණික නූඩ්ස්. අදatti. ඔව් මේකනේ මේකේ මේ මේගොල්ලන් දාන කුළු බඩු මොනාද කියලා කියන්නේ නෑ නේ ඉතින්. රහස අහගමු. අපිට රහස පොඩ්ඩක් කියලා දෙන්න බෑනේ. පදම පදම. අත්ගුණේ තියෙනවනේ මං හිතන්නේ අත්ගුණේ තියෙනවනේ අන්න ඒකනේ කොච්චර පුරුදුනත් වැඩන්නේ අත්ගුණේ නැතුව අන්න ඒකයි ඒ හින්දා නුවර එළියවම මේරහට ගමු කිඹුල ගන්න ආ කිඹුල ගන්න ඕනද උවි දුම් ගන්නවනේ අත්තරමයිනි අපි සාමාන්‍යයෙන් කල රහ නෙමෙයි වෙනස් විදිහක් තියෙන්නේ ඒකේ දැන් ගෙනාවෙත් මේ වගේ ෂණික නූල්ස් වගේ වීඩියෝ එකක් තමයි. ඔව්. ඔව්. වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තුවත් තිබ්බේ නෑ මැජික් කම්පස් එකට. නමුත් මෙතන දැක්කට පස්සේ අපිට හිතුණා වීඩියෝ එකක් කරා නම් හොඳයි කියලා. මොකද
විගරලි එකට එන කෙනෙක්ට මෙතන තියෙන කෑම මොනවද කෑම වල මිල ගණන් මොනවද කියලා කලින් දැනගන්න පුළුවන් හින්දා අත්‍තරම අපි දැනගෙන හිටියෙත් නෑ අපි තද තමයි හරියටම දැනගත්තේ දැන් අපි මේක කාලා තාම මොන හරි එක දෙයක් try කරලා ඊට පස්සේ වීඩියෝ එක ඉවර කරමු ඔයාලට දැන් හොට්ටකට මොකද කියන්නේ guess කරන්න පුළුවන් අපි ඊළඟට මොනවා කයිද කියලා නුවර ලියාවතින් අනිවාර්යයෙන්ම කන්න ඕනම දෙයක් තමයි අපි ඊළඟට කන්නේ මොන පොඩි ඉඟියක් දුන්නා අපි ඒක කනකන් ඔයාලා පොඩ්ඩක් guess කරන්න නූඩල්ස් එක කාලි වරයි මීම ගතියට තිබ්බා ඉතින් මේකේ price එක කියන්න අමතක වුණා මේක portion එකක් රුපියල් 150යි දැන් ඔන්න අපි අර කියපු ඔයාලට guess කරන්න කිව්වා අපි මොනවද try කරන්න කියලා අන්තිමට අන්න ඒක try කරන්න හදන්න ඔයාලා guess කරාද මොකද්ද guess කරේ ඔයාලා මෙහෙම කියලාද ඔයාලා guess කරාද මෙන්න මේක කියලා මෙන්න මේවා තමයි නුවරලියාවෙන් අනිවාර්යෙන් කන්න ඕන කෑම අයිස්ක්‍රීම් නුවරලියේ සීතලයි තමයි නුවරලියේ සාමාන්‍යයෙන් මිනිස්සු කන්නේ බොන්නේ රස දේවල් හැබැයි අපි නුවරලියාවෙන් අනිවාර්යෙන් අයිස්ක්‍රීම් කනවා බොනවා ඒක වෙනම ආතල් එකක් අපි ගත්තේ චොක්ලට් අයිස්ක්‍රීම් මෙතන මේ කෑම තිබ්බ කඩ සෙට් එකේම තියෙන අයිස්ක්‍රීම් ගන්න මේ එක අයිස්ක්‍රීම් එක රුපියල් 80යි අනේ ස්පෙෂල් කියන්න ඕනේ මේ සෝයා අයිස්ක්‍රීම් නෙමෙයි මේක වෙනස් අයිස්ක්‍රීම් එකක් බැල 80යි එක. දැන් බලන්න වටෙත් සීතලයි. හරිද? කටත් සීතලයි. බඩත් සීතලයි. ඔක්කොම සීතලයි අයිස්ක්‍රීම් එකක් අද්දි නුවරලී ඉඳන්. ඒක නිසා ඔයාලා නුවරලී යාවදීන් අනිවාර්යෙන් අයිස්ක්‍රීම් එකක් කාලා ඒ කූල් එක්ස්පීරියන්ස් එකක් අරගන්න. මොකද වටේ පිටේ විතරක් කූල් වුණාට වැඩක් නැහැ. ඔයාලගේ ඇඟ ඇතුළත් කූල් වුණ නැත්නම්. එහෙනම් ඉතින් මේ අයිස්ක්‍රීම් එකත් එක්කම අපි ඔයාලගේ ආලින්දෙන් සමු අරගෙන යන්නම්. ඔයාලගේ ෆෝන් එකෙන් සමු අරගෙන යන්නම්. අදට මේ වීඩියෝ එක ඉවරයි. එනං ඉක්මනින්ම තව අලුත් වීඩියෝ එකක් අරගෙන ආවම හම්බෙන්නේ නැනම් කැම බීම පිරිවරාගෙන එනං හැමෝම පරිස්සමෙන් ඉන්න අපි ආතල්ලකේ ඉමු ඔයාලා මේ ටිකක් බලනවා කියලා කියන්නේ ඔයාලා අපේ වීඩියෝස් ගොඩක් ආසාවෙන් බලනවා කියන එක. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලුවට විතරක් මදි බලන්න පල්ලෙහා subscribe button එක රතු පාට වෙලාද තියෙන්නේ කියලා. ඒක රතු පාටෙන් නම් තියෙන්නේ ඒක උඩ එකපාරක් ඔබල ඒක අලු පාට කරන්න. ජීවිතයේ දෙක රතු පාටෙන් තියන්න එපා. හරිද? ඒක හොඳ නැහැ. ඒක වස්වදිනවා. හරිද? පව් වැඩක් එක. ඒක නිසා ඩග් ගාලා ඉක්මනින්ම මේ දැන් ඔබලා ඒක අලු පාට කරන් යන්න. බයි. බෙල් අයිකන් එක. ආ ඒකත් ක්ලික් කරන්න ඈ. බෙල් ගහන්න ඕන. බෙල් තියෙන්නේ නිකන් තියන්න නෙමෙයි බෙල් තියෙන්නේ ගහන්න.